ஒருத்த மெஷின் வாயில கேஃபே கப் சாம்பியன்ஸ். අතරම ඒ 2018 සීසන් එක තමා වගේ පළවෙනි ෆුල් සීසන් එකක් ගහපු පළවෙනි සැරේ. ඉතින් ඒක ඇත්තටම පොඩි ප්‍රෙෂර් එකක් තිබ්බා. මොකද මං ගහලා තිබ්බේ නැහැ ප්‍රීමියර් එක ස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්. ඉතින් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම මේ CC කණ්ඩායමත් එක්ක එක්ස්පීරියන්ස් අරන් ක්‍රීඩා කරන්න හම්බෙච්ච එක. ඉස්ලාම් බිග් මැච් 2015 මේ හරිත්ගේ කැප්ටන්සීක ඇරදේ. ඒ අවුරුද්දේ මම සීසන් එක විකට් 75ක් ගත්තා. ඊට පස්සේ අවුරුද්දේ මගේ ඇත්තම එම් ඇත් තිබ්බ විකට් 100ක් අරන් හොඳම බෝල වෙන්න. ඊට පස්සේ 2016 අවුරුද්දේ ගීෂාත්ගේ කැප්ටන්සී එකේ අපි බිග් මැච් දින්නා. ඒ අවුරුද්දේ කඩුල එක සීසී එකක් ලබන්න පුළුවන් වුණා. මම හිතන විදිහට ගොඩක්ම මගේ කන්සිස්ටන්සි එක තමයි ඇඩ්වාන්ටේජ් එක. ඒකයි මම ගොඩක්ම ට්‍රයි කරන්නේ බෝලේ ස්පින් කරලා කඩු ලබා ගන්න. මම හිතන ඒක තමයි තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක මට. ඇත්තරම ඇන්ජලෝ මැතිව්ස් වගේ කට්ටියත් එක්ක, රොෂින් සිල්වා වගේ කට්ටියත් එක්ක තරඟ ක්‍රීඩා කරන්න ලැබීම ඒක ඇත්තටම වාසනාවක්. මොකද ඒගොල්ලොන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොනවද අපි මැච්චක් වෙලා කොහොමද හැසිරෙන්න ඕනේ, කොහොමද සිටුවේෂන්ස් හැන්ඩල් කරන්න ඕනේ, ඒකෙන් ඇත්තටම ලොකු එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන් ඒ වගේ තරගයක් ක්‍රීඩා කරනවා කියන්නේ. බෝලිං ගත්තොත් ඇත්තටම ගොඩක්ම ප්ලෑන් එකෙන් දවසට අනිවාර්යෙන් පැය එකමාරක් වගේ ස්පොට් බෝලිං කරන්න හරි ඇත්තම් බැට්ස්මන් හරි බෝ කරන්න ඒක පුළුවනොත් හැම සතියේ දවස් 3-4ක් කරනවා. එතකොට හැමදාම වගේ කෙතරම්ම ජිම් රනින් තියෙනවා උදේට. ඒකයි වැඩිපුර ගොඩක්ම ස්පොට් බෝලින් ගන්න තමයි නිවාඩු වෙලාවක් හම්බුනොත් ගොඩක්ම කාලය යොමු කරන්නේ මගේ ඇක්ෂන් එක හදාගෙන ස්පොට් බෝලින් කරන්න තමයි. එතනම පොඩි කාලේ එහෙම ලොකුවට මේ يعني ක්‍රිකට් ගහනවමයි කියලා හැම තිබ්බේ නිකන් ආසාවක් තිබ්බා නිකන් සෙල්ලම් කරන්න ඕනි කියලා. ඊට පස්සේ ඒකෙන් මම NCC ඇකඩමිය එකට ගියා. ඊට පස්සේ අන්ඩර් 13 ස්කූල් සිලෙක්ෂන්ස් තියෙද්දිත් ඇත්තටම අම්මලා තාත්තලාවත් දන්නේ නැම සිලෙක්ෂන් ගියා කියලා. මම නිකන් සිලෙක්ෂන්ස් ගිහිල්ලා බෝල් කරලා බැට් කරලා ආවා. ඊට පස්සේ 2007 13 පහල කණ්ඩායම නියෝජනය මේ වාසනාව හම්බුණා. ඊට පස්සේ ඒ පටන් ගත්ත එක තමයි දිගටම ඊට පස්සේ මේ දැන් වෙනතුරු ක්‍රීඩා කරන්න. තියෙන්නේ දැන් ඇත්තටම ඉස්සරහට එන ඉමර්ජින් තරංගාවලිය හොඳට කරන්න, ඒ කියන්නේ කණ්ඩායම් සිලෙක්ට් කරනකොට ඒක හොඳට කරන්න තමයි මගේ ලොකුම අදිෂ්ඨානය තියෙන්නේ. ඊට පස්සේ ශ්‍රී ලංකා ටීම් එක නියෝජනය කරන්න මනම් ලබා ගන්න ගොඩක් ෆයිට් කරනවා. තව ඉස්සරහට එන ප්‍රීමියර් සීසන් එකේ ගිය අවුරුද්දේ 63ක් ගත්තා. මේ අවුරුද්දේ ඊට වඩා කඩු සංඛ්‍යාව ලබා ගැනීම තමයි පරමාර්ථය තියෙන්නේ. ගණිත සුමිත් සර් නිදා නවින් නාරි ඉන්ස්ටග්‍රෑම් මෙන්ට කඩුළු 6ක් ලකුණු 59කට BRC හන්දයි රංගනේ NFS කෙතරම් ලෝඩ්ස් තාත් එක වියට්නාම් ඩොප්ලිස්ගේ කවිච් කන්ජි ඩැනි මොවිස සයිමන්ටෝ ටෙස්ට පොඩිකාර දඟඩක් ග්‍රේඩ් 8වල එහා පන්තිය ළමයිට කෑම්වලින් ගහලා ඊවසේගෙන් ඒක වැද්දලා තින්න සර්ට يعني තාප් එක يعني පොඩි මේ බිත්තියකින් පන්ති දෙක වෙන් වෙලා තියෙන උඩින් කෑම ඇව්වා එක ඉතින් සර්ට සෑහිල් අන්තිමට කණේ පඩක් ගහලා දන ගහන් හිටියා දවස රොෂින් සිල්ව ද ෆ්ලෑෂ් ක්ලාසික් මල් ඉන්ජිනියර් ලහිරු කුමාර් පවක් මුම්බයි ඩ්වෙන් ජොන්සන් ඇයිෆෝන්
Ambulance. Avengers. Next Cross. අතන මගේ ලොකුම අධිෂ්ඨානය තියෙන්නේ හොඳම ලෙප්ටා ලෝකන්න හොඳම ලෙප්ටාන්ස් පින වෙන එක. ඉතින් ඇතන ඒකට දැන්ටවමට ගොඩක් උදව කරලා තියෙනවා. පොඩිකාලිදං ගත්තොත් පොඩිකාල ඇකඩමික ඉඳලා ස්කෝලේ ඉඳලා ප්ලබ්බල්ට එදදිහිට පෝජස් ලොක්කොල මට ගොඩක් උදව් කර ඒකළ හැම ඒ හැම දෙනාව මට පොඩිහරි දෙයක් හැමදා වගේ උගන්නල තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ අත්තනම ලැබුණු ඒ මේ ඔවදන් වලින් තමා මං ඇත්තන මෙතන ඉන්නේ. ඊට පස්සේ ප්‍රිමියර් ලෙවල් එක ගාවෙන් පස්සේ එහේ ඒ කෝචස් ලඟිනුත් හම්බෙච් එක්ස්පිරියන්ස් එකෙන් තමා දැන් හොන්තැනකට මම ඉන්නේ.